අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල රියදාවණය කරන පුද්ගලයන් සොයා අද සිට විශේෂ මෙහෙයුම් දියත් කර තිබෙනවා. ඒ අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක ගැටි මොරටුව එගොඩ එන ප්‍රදේශයේදී දැරියන් දෙදෙනෙකු මිය ගොස් ගැබිනි මාතාවකට බරපතල තුවාල සිදු කිරීම සහ ඇයගේ කලලයේද විනාශ වීමේ සිද්ධිය මුල් කර ගනිමින් ඉමුලාවල මන්සන්දියේ සිට නව රෝහල පාරේ යතුරුපැදි ධාවන තරඟ පැවැත්වීමට සැලසුම් කරමින් සිටි යතුරුපැදි කරුවන් 24 දෙනෙකු මිරිහාන පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඊයේ දිනේදී මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ළඟ තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකින් එවැනි සංවිධානාත්මක යතුරුපැදි කණ්ඩායමක් භාරයට ගනු ලැබූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. යතුරුපැදි නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය සිය භාරයටගෙන ඒ හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් වූ මාරාන්තික අනතුර හේතුවෙන් පොලිසිය විසින් එවැනි සංවිධානාත්මකව සිදු කරනු ලබන තුරුපැදි සහ මෝටර රථ ධාවකයින්ව අත්අඩංගුවට ගැනීමට රටපුරා විශේෂ මෙහෙයුමක් සියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා. ඇතැම් තරුණ පිරිස් විසින් කොළඹ ගම්පහ ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල මෙවැනි යතුරුපැදි සහ මෝටර රථ ධාවන තරඟ පවත්වන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් තමන්ගේ විනෝදාංශයට සිදු කරන මෙවැනි ක්‍රියා නිසා අවසානයේදී රටේ වටිනා ජීවිත අහිමි වීම සිදු වෙනවා. ඉදිරියේදී මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා වගේම ඔවුන්ට අධිකරණ නියෝග මත මානසික වෛද්‍යවරුන් හමුවීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අලුතින් ඇරඹෙමින් පවතින මෙවැනි උපසංස්කෘතීන් වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. තමන්ට යතුරු පැදියක් හෝ මෝටර රථ ධාවන තරඟ පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ධාවන පතයක් තිබෙනවා. මහමාර්ගයේ එවැනි ක්‍රියා සිදු කිරීම නීති විරෝධී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. මෙවැනිම පුවත් ලද සැනින් ඔබ වෙතටම ගෙන්වා ගැනීමට වගතුග YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.